through Heritage Sri Lanka and UNESCO. To now do the honours. මෙමුත්සවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්දාපාපිවර්ධන, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් ඕඩ්රි අසුලි මහත්මිය ඇතුළු මැතිඅමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුනෙස්කෝ 75 වෙනි සමුරු කලාපයේ ලිදැක්වීමද මෙහිදී සිදුවුණා. පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙරට සංස්කෘතිකාංග ඇතුළත් ප්‍රසංගයක්ද පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද මෙහිදී අදහස් පළ කළා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපන සංස්කෘතික හා විද්‍යා ශාස්ත්‍රයේහි තිරසර සංවර්ධනය වෙනුවෙන් යුනෙස්කෝව ඉමහත් සේවයක් කර ඇති බවයි. වසර ගණනාවක් පුරා යුනෙස්කෝ සංවිධානය ලබා දුන් දායකත්වය ඉතා ඉහලින් අගය කරනවා. ලෝක උරුම ස්ථාන ප්‍රකාශයට පත්කිරීම, ඒවා සංරක්ෂණයට ආධාර දීම ඇතුළු අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ ශාස්ත්‍රයේ විශාල දායකත්වයක් යුනෙස්කෝව ලබා දීලා තිනවා. ඊවැගේම ආසියා පැසිෆික් කණ්ඩායමේ සමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ අරමුණු වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් සිදු කරලා තිබෙනවා. උත්සවයෙන් අනුතුරුව අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යුනෙස්කෝ සංවිධානයේ සයිට්ස් 8ක් ලෝක උරුමයන් හැටියට දළදා මාලිගාව, සීගිරිය, දඹුල්ල, සිංහරාජ ඇතුළු වනාන්තර, ඩච් ෆෝට්, ගාල්ල, ඒ වගේම ඉන්ටැන්ජිබල් කියන්නේ ස්පර්ශ නොවන සංස්කෘතික උරුමයන් තියෙනවා අපේ රටේ. විශේෂයෙන්ම කලාකරුවන් ආශ්‍රිතව සම්ප්‍රදායික ජනතාව දඹානි වගේ ජීවත් වෙන ඊළඟට ඒ අයගේ සංස්කෘතික උරුමයන් මේ සියල්ලම පිළිබඳව වැටහීමක් තියෙනවා. ඉතින් අවුරුදු 75ක් තුළ විශාල සම්බන්ධතාවයක් ඇති කළා. ඒ තුළ යුනෙස්කෝ සංවිධානයෙන් අපි වගේ රටවලට ආධාර දුන්නා. ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී අනුරාධපුර ශුද්ධ නගරයේ තවදුරටත් කැණීම් කිරීම සඳහා තාක්ෂණික සහ අනිකුත් සහයන් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සාකච්ඡා කළා.